සංගීත කතාවට ආදරය කරන ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. ඇත්තටම අපිට මේ ගැන මෙතනදී සාකච්ඡා කරන්නටත් අවස්ථාවක් තියෙනවා. ඉතින් අපි මෙන්න මෙහෙම දෙයක් ගැන මෙතනදී කතා කරන්නට බලාපොරොත්තු රසක්ම එකතු කරගන්නවා කියන දේ ගැන තමයි මම මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි මොකද්ද මේ කියන්න හදන්නේ කියන දේ ගැන ඔයා මේ වෙලාවේදී ප්‍රශ්නාර්ථයක් හදාගෙන ඉන්නවා කියන එක ගැන තමයි අද වීඩියෝ එක තුලින් කතා කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගන්න වෙන්නේ. ඉතින් දැන් මම මොකක්ද කියන්නේ කියන දේ ගැන අනිවාර්යෙන් මතක් කරනවා ඇති ඔයා. විශේෂයෙන්ම ඇත්තටම මහේට දැන් නැතත් ඉස්සරහට නම් අනිවාර්යෙන්ම මේ සම්බන්ධව දේවල් ටිකක් ගැන හිතන්නට තිබෙනවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවක් තියාගන්න වෙන්නේ. ඒ කියන්නේ අපි දැන් මෙන්න මෙහෙම හිතමුකෝ. අනිවාර්යෙන්ම පහුගිය කාලෙදිම අපි කවුරුත් හිතුවේ නැහැ මේ වගේ දේවල් ගැන අපිට අහන්න දකින්න වෙයි කියලා. ඉතින් කොහොම වුණත් දැන් ඇත්තටම මහේ කල්පනා මුණගැහේ කියන එක ඇත්තටම කාටවත් හිතන්න පුළුවන් විදිය දෙයක් නෙවෙයි. ඇත්තට මෙහෙම උවමනාවක් ඇති වෙයි කියලා කාටවත් හිතන්නත් උවමනාවක් ඇති වෙනවා කියන කතාව ගැන අපිට පුදුම සහගත දෙයක් වෙනවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක හරහාම කතා කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ කියන දේ ගැන මම අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නට අවස්ථාවක් හදාගන්නවා කියන දේ ගැනයි මම මෙතනදී ඔයත් එක්ක කතා කරන්නට අවස්ථාවක් තියාගන්නේ. කොහොමනත් මෙන්න මෙහෙම දෙයක් ගැන අපිට කතා කරන්නට පුළුවන් කමක් ලැබෙනවා. ඒ ගැන පැහැදිලි කරන්නට අරමුණක් අපි මෙතනදී තියාගන්නවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක හරහාම කතා කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ. ඇත්තටම කියනවා නම් දැන් මහි අනිවාර්යෙන්ම කල්පනාව මුණ ගැහෙන්න යනවා. ඒ යන්නේ අර පොලා සිය කියපු දේවල් කිව්වට පස්සේ. ඉතින් ඇත්තටම කියනවා නම් පොලා ඇතුළු කට්ටිය මේ වෙලාවේදී යාළුකමක් ඇති කරගන්නවනේ. මෙන්න මේ නිසා තමයි මේ විදියට යන්නේ. ඉතින් කොහොම වුණත් ඒ ගිහිල්ලා ඇත්තටම කිසිම සමාවක් දෙන්න පුළුවන් කමක් නැහැ කියන එක මට මෙතනදී ඔයත් එක්ක කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගන්නවා කියන දේ ගැන තමයි මම අද වීඩියෝ එක හරහාම ඔයත් එක්ක කතා කරන ප්‍රධානම කාරණාවක් බවට පත් වෙන්නේ කියන දේ ගැන අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නටත් ඔන්න මම මේ මොහොතේදී ඔයත් එක්ක කාරණා රසක්ම එකතු කරගන්නවා කියන දේ ගැන තමයි මම අද වීඩියෝ එක හරහාම කතා කරන්නට බලාපොරොත්තුවක් එකතු කරගන්නේ. කොහොම වුණත් කල්පන මුණගැහෙන්න ගිහිල්ලා අසේනී කල්පනට චුට්ටක්වත් කැමති නෑ කියන කතාව වගේම අසේනීව ගැලපෙන්නේ නෑ ඒ තමයි කල්පනට. කල්පනට ගැලපෙන්නේ ඉතින් කල්පනගේම දේශපාලන බලයට ගොඩාක් කෑදර මිනිස්සු කියන කතාව තමයි මෙතනදී අපිට කතා කරන්නට පුළුවන් කමක් ලැබෙන්නේ. මෙතනදී මහි පැහැදිලි කරලා දෙනවා අසේනට පාඩුවේ ඉන්න දෙන්න. අසේන තමන්ගේ ජීවිතේ ඇත්තටම කියනවා නම් නැති කරගත්තොත් ඒක කොහෙත්ම වෙනදා ගන්න පුළුවන් කාරණාවක් වෙන්නේ නැහැ කියන එක. ඒ විතරක් නෙවෙයි අසේන මෙතනදී තව දෙයක් ගැන කියනවා. ඒ තමයි මේ විදියට ඇත්තටම නිහඬ වෙලා ඉන්න අසේනට අවස්ථාවක් දෙන්න හැම නැත්තම් තමන් ඉදිරියට නීතිමය ක්‍රියාමාර්ග ගන්න අයව උනන්දු කරනවා කියලා.